සුවඳක් නුරා සීනෙන් කීරහසේ හැඟුමන් පෑදෑසේ මම ඉඳ හිට මග තොට නැත් හමු වන විට නොකියා කිව්දේ නව නොකියා ඉන්නට හිත උලන්නට බෑ හදරි දුන්දේ බිදුණු නදර එකතු වෙන කාලේ ගයම දවසක ජීවිතේ නාලේ නොන් ඔයිලි නැවුම් දීප්තියක් සහිත පෝෂණීය සමකට නව පොන්ස් ලයිට් මොයිස්චරයිසර් දම්බල කල්ණෑගෙන් අහනවද ඈ මොකද්ද කියලානේ සල්ලි ඕනේ කියලා එහෙම අහන්න බෑනේ බං ඌ මොකද්ද අපිට කියලා තියෙන්නේ ඌ එහෙම කියලා තියනවනේ ඕන වෙලාවට සල්ලි දෙන්නේ නැහැ කියලා අනික ඌ පඩියක් විදියට දෙනවා කියලා කිව්වනේ බං අපිට ඒක කියන්න බෑනේ මචං ඕකත් මචං අර අසේ ලංකල් මචං මේ බාරකේ මිනිස්සුන්ට කරන විදියට දන්නේ නැහැ අපිටත් කරන්න හදන්නේ ඈ දැන් මොකද්ද අසේ ලංකල් බාරකේ මිනිස්සුන්ට කරන්නේ දැන් මෙහෙමනේ මචං දැන් අසේ ලංකල් මචං බාරකේ මිනිස්සුන්ට පඩි ගෙවන්නේ මිනිහට ඕන වෙලාවටලු මචං හරිද ඊට කලින් පඩිය බලාපොරොත්තු වෙනවනම් මිනිහා කියලා තියෙන කෙලින්ම එහෙම දෙන තැනක් වාගෙන යන්න කියලාලු. ඔව්. ඔව් ඔව් ඉතින් මේ කල්ණා කියන්නේ වාදී අසේ ලංකල්ගෙන් පුතානේ. මේ මට නම් අදාළත් නැහැ මචං. මම නම් ඉල්ලනවා. දුස් සල්ලි නැහැ අපි. ඒ වුණාට අපිට ෂෝස් සෙට් වරානේ. කොහොමද ඉල්ලුමා? ආව. ඒ උදේ පාන්දරම නියම ගේමක් සෙට් වෙන්න යන්නේ. මොකද්ද අනේ මේ කල්නේ මේ ෂෝස් කියන්න වචනයක්වත් කතා කරන්න එපා හොඳේ අපේ සල්ලි කෙවල ඉඳපන් නාද මං සල්ලි ගන්න උදේ පාන්දරා උඹලගේ සල්ලි ටික account වලට අත දානවා සල්ලි ගැන කතා කරන්න එපා අයියා මේ ඒක නේරි මං කියන්න ආවේ එේන අන්නරු වෙනවා නරේ කවුද මහියා බං මහියා මහි කෝ අන්නරේ නෝ බං බයික් එකේ නැගලා පඹේක් වගේ උල් සුට් ගාලා එන්නේ මට ඉනත් ගියාවා ඒ නවත්තන පොඩි ආගමක ඒ කල්නේ එපා එපා බං ඉතින් අන්න දීපා ගෝලියන් මොකට දාන්නේ තමන් මේ අනේන හැම දෙයක්ම දැන් ඔයාලට කියන්න ඕනද බෑනේ බත් එක් කරන්න හිතවත්කමට ඇවිඩෝ හිතවත්කමට කොහත් එක්කවත් මේ අනිත් එවුන් එක්කවත් එහෙම අමුතු හිතවත්කමක් නැහැ නේ. කොහොමත් අමුතු එකක් ඕනත් නැහැ. ඔය තියෙන සාමාන්‍යක හොඳටම ඇති. මම ඔෆිස් යනවා. කොයි? ඇයි මොකද මේ උඹලට මේ ඔෆිස් යනවා කියන එක මේ ඔච්චර ආතල්ද? නෑ මෙහෙමයි. ඔෆිස් යනවා කියන එක අපිට ආතල්යක් නෙවෙයි. ඒක රොම්බ වගේ එකක්. ඔෆිස් යනවා කියන එක අපිට ආතල්. ගොඩඹලා අපි ගෙම දාගත්තේ මියුසික් වලින් සල්ලි හම්බ කරන්න නේ මොකද කරන්නේ අතු ගන්නවද තේ හදනවද උඹ දන්නවද ඒකත් රස්සාවක් කියලා උඹට මල බෑන්නේ උඹ ඒකක් නේද කරන්නේ ඒ රස්සාවත් හොඳයි උඹලගේ තාත්තගේ බාරයක් කරනට වැඩිය අපේ තාත්ත ගාව ගන්නවා මෙතනට හරිද අත චුට්ටක් ඉතල ලැජ්ජ කරන නේද මාත්‍යා අනේ මේ ඕයි ඵලයන් යන්නේ මට වෙලාවකට මෙහෙමත් හිතෙනවා. මොකක්ද? අපි හවසට ඒ පැත්තේ යන්නද? ඒ පැත්තේ කිව්වේ?
මලිකලාගේ ගෙවල් පැත්තේ. උඹට පිස්සුද? ඇයි? අනේ මට නම් බාරයි. අනේ යම් කොහලෝ බැරිදම්මු. ඇයි? නිශාන්ත ජහුවතයි ආව කියලා මොනවද කියපන් කියන්නේ? මම ඊට කලින් එහෙ ගිහින් තියෙනවා. ඉතින් මොනවත් කිව්වේ නැ? ඊගියේ සීයත් එක්කනේ. ඔව්. ඉතින් දැන් මේ අනන්දනේ තනියන්නේ. ඉතින් සීයටත් එන්න කියමු අපි එක්ක යන්න. සීයර මොකද කියන්නේ? එහෙ යන්න ඕනේ කියමු. එතකොට? එතකොට සීයයි. හරි දැන් කියපන්කු ඇයි උඹ එහෙ යන්න හදන්නේ කියලා. ඇයි වදේ විස්තරයක් හොයාගන්නනේ. විස්තරයක් හොයාගන්න. විස්තරයක් හොයාගන්න. මලිකා මලිකා මෙතන වාඩි වෙනකො. එන්නේ. පා මිමි උඹලගේ අයියා ගැන විස්තර ටිකක් කියපන් පුතේ මෙන්න මේකට. උඹ නෑ මලිකා මේකට පිස්සු. උඹ ඵලයන්කෝ. හරි හරි දැන්. අයියා ගැන මොනවද දැනගන්න විස්තර? මෙහෙමයි. දැන් ඔබතුමන්ලගේ අයියා මේ දවස්වල රැකියාවක නිරත වෙනවද? ඔව්. එතකොට දැන් වර්තමානයේ ඇති වෙලා තියෙන තත්ත්වය මොකක්ද? තත්ත්වය මොකටද ඔයාට? මට හිමේ බා මෙන්න මේකිට දැනගන්න ඕනේ. මං එහෙම ඇහුවේ නෑ. ඇයිද මගෙන් ඇහුවේ? මොකද්ද? මේ උඹලා ගෙදරට යන්න ඕනේ කියලා කිව්වද? කිව්ව බං ඇත්තටම? අනේ මේ මේකේ බොරු බං මං එහෙම කිව්වේ නෑ. හරි හරි. ඔච්චරට මොන්න යමු. ආ ඇහුණනේ. එහෙනම් යමු. නෑ මං එහෙම කිව්වේ නෑ. මට යන්න ඕනේ නෑ. හරි හරි ති උඹට ඕන නැත්නම් උඹ හිටපන්. අපි යන්න. මං එනවා මරික. දැන් ඇයි උඹ එහෙ යන්නේ? මං ඉතින් යන්නේ නික. ඇයි? උඹ යනවා නම් මාත් දෙන්න. නෑ නෑ නෑ. දැන් බෑ. හරි උඹ පැත්ත කළා හිටපන්. මම එන්නම් මරික. උඹ හිටපන්. අනේ ආයෙනවා නම් මාත් දෙන්නම්. හලෝ. මොනවද කියලා දේ? දුවවයි මාවයි ඉල්ලනවාලු. ඉතින් අද පටන් පිම්පල්ස් වලට ආයුර්වේද සත්කාරයක්. ලීව ආයුෂ්. හරි හරි පොඩ්ඩක් කතා කරලා බලපන්. එනේ සලකනවා කියලා කියපන් ඉතින්. ඕ. හරි. හරි හරි. රාල්මත් හම්බෙන්නම හිටියේ. මම දැනගත්තා උඹ කොයි වෙලාවක හරි දාල්ගෙන් ගැලවිලා මංගාවට එනවා කියලා. ඇයි? ලොක්කාරේ කෝල් එක මං එහෙම ආව නෙමෙයි. ආ. මම හිතුව උඹත් ආවා කියලා. එහෙම එන්න නම් පුළුවන් ඉතින් උනාට. ඉතින් මොකෝ ඒත් නෑ ඉතින් නැති බැරි වෙලාවට පීඩිතු මනුස්සයනේ. ආ හොඳයි හොඳයි කියලා ගුණ සලකන එක හොඳයි. හැබැයි ඉතින් ඒ හින්දම තමයි මම උඹව ගණ්ඩා දැන්නේ. මල්ලී අපිත් උඹලා බලාගත්තා හරිද? ඔයා මේ මගුලක් කියවනවනේ. ඇයි? හරි. දැන් කවුද මිලින්දියාව මෙතෙන්ට ගෙනාවේ අපි බ්ලොක් ගාවට? ඔබගෙන මමනේ. කොහොද එංගු? උඹලා ලොක් ගාව? ඒක ඉතින් මට එහෙම වෙන්න බෑනේ නේ. උනාන් ඉතින් සතෙක් නේ බං. අන්න ඕක තමයි අපේ ලොක්ක මං ඔයා ගාවට આવත් කියන්නේ. මේ වාට මං ඕනේ උදව්ව කරන්න. අතේ දුරින් ඉන්න හරි. හරි හරි. ආ! මාත්‍යා කොහෙද මේ? ඇයි උඹලට විතරද දේශපාලන රැස්වීම තියෙන්නේ? නෑ නෑ. ඔයගොල්ලන්ට තියෙන රැස්වීම අපිට නෑ තමයි ඉතින්. ඉතින් මොකෝ වෙන්නේ? අනේ මන්ද අප්පා. මේ කටවුට් ටිකක් ගහගන්න තියෙනවා. ස්පොන්සර් කෙනෙක් හොයලා දෙන්න. ඇයි උඹ නොමිනේට් කරපු උන්ට ස්පොන්සර්ස්ලා නැද්ද? ඉරිසියාවෙන් කතා කරන්න එපා අප්පා. ඉරිසියාව? මොකටද බං ඉරිසියාව? මේ ඔය බම්බුලන් කියන එක මං ඉන්න තැන විතරක් කිව්වට නම් ගමන් නෑ. ඔබ ජනාධිපති වුණත් මං උඹට කතා කරන්නේ බම්බුලන් කියලා තමයි. ජනාධිපති වුණොත් නම් සර් කියන්න වෙනව. ඵලයන් යන්න. හයි නැද්ද? හැබැයි ඉතින් අමාත්‍යංශය කම් වෙන එකක් නෑ. මට ඕනේ. ඕනේ නෑ. බොරු බොරු බොරු. මද බොරු? දැන් ඕනේ නෑ කියලා කිව්වේ? ඕනේ නෑ තමයි. අපි තනතුරු අමාත්‍යංශ බලාගෙන දේශපාලනය කරපු මිනිස්සු නෙවෙයි.
දේශපාලනය කරන්නේ තනතුරු බලාගෙන ඉන්න මඤ්ඤෝ කතම්බන්නේ. රහල් කට ගහන් ඉදදී නම් මට කේන්ති යන පුතේ. සංගින්ද අප්පා අපි තිටි. දැන් මොකටද එන්න හදන්නේ කියහන්කෝ. හරි හරි. එකපක්ෂ ඉඳගෙන අපි දෙන්න ගහ ගන්න ඕනේ නැහැ. මං ඇත්තම කියන්නම්කෝ. ඔයා පැතුව මට හොරෙන් නොමිනේෂන්. මං පැතුව ඔයාට හොරෙන්. හැබැයි වැඩි වැඩ කලේ මට. මේකට මට කරන් දෙයක් නැහැ. ඔයා මාත් එක්ක තරහින් ඉන්නේ. ඒකට මට කරන්න දෙයක්වත් නැහැ. නම් මොකටද මම බත් එක තරහින් ඉන්නේ? ඒක මම දන්නේ නැහැ. ඔයා මාත් එක්ක තරහින් ඉන්නේ. තරහින් ඉන්නවනම් මම මෙහෙම බලල යන්න ේද බා? බලල යන්න ඇවිල්ලා ඉතරින් දනවනේ. කවුද ඉතරින්? මමද ඉතරින්? නැත්තම් මම ආවෙ බත් එක ටිකක් කතා කර කර ඉඳලා යන්න ආසාවට. දැන් අපිට ඉස්සර වගේ හම්බ වෙන්න කතා කරන්න වෙලාවක් හම්බෙන්නේ නැහනේ බං. හරි හරි අප්පා. ඉතින් කතා කරමුකෝ. දැන් බෑ. උඹ මගේ හිත කැඩුවා. හරි හරි. අප මෙහෙම කරමු. කොහොමද? මම එන්නම් වෙලාවක ගෙදර. අපි කතා කරමු. ඒක හොඳයි. හරි. දැන් මොකද මේ? ඇත්තටම රැස්වීමේ වල උඹ බලලා යන්න කියලා මං ආවේ. හරි මං එනං එහෙනම් දවසක්. මොකද? මොකුත් නැහැ. හොඳයි. පළවෙනි බොරුව. මොකද්ද ප්‍රශ්නේ? එහෙම මොකුත් ප්‍රශ්නයක් නැහැ. දෙවෙනි බොරුව. දැන් මොනවද කල්පනා කරන්න එහෙනම්? මොකුත් නැහැනේ මම නිකන් කල්පනා කර කර හිටියේ. තුන්වෙනි බොරුව. නිකන් ඉන්නෝනේ ඉතින් මොනවද කල්පනා කරන්න ඉපද? මොනවද අප්පා? ඇයි? දැන් මට මේ නිකන් තනියම කල්පනා කර කර ඉන්නවත් බැද්ද? හරි හරි පුළුවන් පුළුවන් ඒ උනාට ඉතින් හරි හරි හරි. ඇයි? නෑ නෑ හරි හරි. නෑ මොකක්ද දැන් කියන්නේ කි? නැදී ඕන් නෑ ඉතින් අනික අපිට මොන අයිතියක්ද වහන්නනේ? අන්න අන්න ඉතින්. ඇයි? මං එහෙම එකක් කිව්වේ නෑනේ. හරි හරි මේ මං පන්තියට යනවා. මම මේ ඔබතුමිය කල්පනා කර කර ඉන්නවා දැකලා. අනේ ඉතින් ඔයත් තරහ වෙන්න එපා. මං ඉන්නේ ප්‍රශ්නෙක තමයි. මොකද්ද? තියෙනවා ඉතින් ප්‍රශ්නය. ද ප්‍රශ්නයක් නෑ කියලා කිව්වේ? එහෙම තමයි ගෑන්. කොහොමද? හැමදේම මෙහෙම එකපාර පිළිගන්නේ නෑ. හැමදේටම හා කියන්නෙත් නෑ, බෑ කියන්නෙත් නෑ, නෑ කියන්නෙත් නෑ, ඔව් කියන්නෙත් නෑ. දැන් මොකද ඔයා කියන්නේ ගිහින් නැත්තුයි? මුලින්ම කියන්න ඔයාගේ ප්‍රශ්නේ මොකද්ද කියලා. මිලින්ද කෝල් කළා තාත්තට. දැන්? ඔව්. ඉතින් මොනවද කියලා තියෙන්නේ? දුවවයි මාවයි ඉල්ලනවලු. ඉතින්? ඉතින් තාත්තා බැනලා. දැන් මිනිහා මේ ගෙදරත් එනවා යනවනේ. මං දෙයක් කියන්නද ඔයාට? මොකද්ද? අපි යාට අවස්ථාවක් දෙමු. අවස්ථාවක් මොකටද? හැදෙන්න. එයා හැදෙයිද? කවුද දන්නේ ඉතින් හැදෙන්න අවශ්‍ය වෙලාවක් දන්නේ නැහැ නේ. අනේ මේ තිසංක නිකන් විහිළු නොකර ඉන්නවද? ඇයි? ඒ මනුස්සයා ওই දේවල් කරන්නේ මට රිද්දන්න, මට වද දෙන්න. ඒක නම් ඉතින් මන් දන්නේ නැහැ. අපි ඔය ගැන කතා නොකරමුද?
මුම්බේ කොල්ලෙක් ජොබ් බෑක් කරන එක අසරණ ගමද්ද? මොකෝ? ගයමු දවසක ජීවිතේ තලෙ. දැන් රුපියල් 90 සිට වැස්ලින් කියුට් බෑක්. ඒ ආ මොකද මම යන්නේ? උන්ට ජොබ් එකක් අම්බලක් දාන්න නෑ නේද? ඒ ඒ මොකද? ජොබ් එකක් අම්බලන්න බඩ. ඔව්. ඇයි? නෑ මම උලන්න නෑ නේද? සයි උඹලා ජොබ් එකක් අම්බෙන්නේ මං කියන්නේ. බඩ මොකද්ද වුනේ? මොනවද අපිට උනේ? මොනවද උනේ? ආ උඹලා මේ බෑන්ඩ් එකේ ලොකු මහත්තයා උදේ අම්බුණා අපිට ජොබ් එකට යනකම්. ආ මේ මහියා. උඹලා මහයි. මේ උඹලා පවුබ. අපිට නෑ උඹලා ඔච්චර අසරණ වෙයි කියලා. නේ? මේ අසරණකම කියන්නේ මොකද්ද? මේ කොල්ලෙක් ජොබ් බෑක් කරන එක අසරණකමද? මොකෝ? මයිය මේ මුම්මේ මරු කතාවක් කියනවා. බෑ. යන්න ආපු ගමන ඵලයක්. මේ බල්ලොන්ට ගල් ගහන්න මචං පාර නවතිනකොට කිසිම වැඩක් නෑ. දැන් කාටද කියන්නේ? නෑ මේ අපි මේ පාරේ පිස්සොත් එක පැටලි පැටලි ඉන්න ඕනේ නෑ. යා. නෑ මම මෙයාලා කියනවා මේ අපි ජොබ් එකට යන එක අසරණකමක්ලු. ඔබ මොකටද මේ මුම් කියන දේවල් අහන්නේ? දැන් මටත් උදේ හම්බෙලා මේ අනම්මලන් කිව්වා. ඔය යමම් මචං අසරණකම කියන්නේ මචං මේ ප්‍රසා කරන එක නෙමෙයි. අසරණකම කියන්නේ අම්මගෙන් තාත්තෙන් කකා පාරවල් ගානේ හන්දි ගානේ බෝකු ගානේ läගගෙන ඉන්න එක සිල් ගන්නවා. ජමම්බ. අම්මෝ. ඇයි බිනාන්? මං හිතන්නේ මචං හොඳම එකෙන් හොඳම විදියට අහගත්ත නේද ඈ මොකක්ද දැන් බහගත්ත කියන්නේ ආ උන්ට ඕන දෙයක් කියලා යන කියපන් අපිට නෙමෙයි වගේ ඉන්නකන තියෙන්නේ හැබැයි මචං මට නම් ඒ කියපු ටික වැදුනා මචං වැදිලා ආ උඹගේ මොනවද වැදුනේ දැන් මෙහෙමනේ මචං දැන් උන් රස්සා කරනවානේ දැන් අපි රස්සා කරන්නේ නෑනේ ඉතින් ඉතින් මචං මේ උන් අපි ගැන වෙන්නේ නැති නේද ඔය කියලා ගියේ ඈ යකෝ අපි රස්සාවත් නොකලට අපි සල්ලි හම්බ කරනවා ආ ඔව් සල්ලි හම්බ කරනවා මචං ඒක හරි එක එන මොකද්දම කියන්නේ යකෝ උඹේ මාසයක් තිස්සේ කඹුරල ගන්න සල්ලි ටික අපි පැය දෙකෙන් ෂෝ එකක් දාලා ගන්නවා මොනවද කියවන්නේ උඹ ආ මුට උන්ට මොන හරි කියද්දි අම්බානෙකට අවුල් යනවා හැබැයි උන් ඇවිත් අපිට මොන හරි කියපුවා මුට අම්බානෙකට සතුටුයි මේ නයනේ මේ හැම එකකටම හොට දාන්න එන්න එපා හරිද නැති ප්‍රශ්න ඇති කරන්න හදන්න එපා එහෙම කරලා හරි ආ හා 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 SLT fiber 1212 කම තන්න. චන්නේ බණ්ඩි හැමදාමත් new deal yogurt. ඊවා වෙතින් රන් පින්ඩන් 1000ක් ඊවා විශ්වාසයෙන් පෙරමුණ. මම ඉඳ හිට මගතට නෙත් හමු වන අම්මෝ. යාව දැක්ක කල්.